අයිබාන් පුංචිදුවේපුතේ අදමයාල එකතු වෙලා ඉන්නේ හතරන ශ්‍රේණිය ව්‍යාකරන දෙවනි පාඩමත් එක්ක. මිට කලින් මම පලයිනි පාඩමේදි නාම පද එක්්‍රමයකට වර්ග කරන හැටි කියලා දුන්නා. මතකයිද බලන්න අපි කොහොමද නාම් පද වර්ග කලේ. ඔවු ඒ පාඩමේද අපි පුද්ගලනාම ද්‍රව්්‍යනාම ස්ථානනාම සත්වනාම විදිහට නාම පද කොටස් හතරකට වර්ග කලාා. අපිට තවත් විවිධ ක්‍රමවලට මෙ නාම පද වර්ග කරන්න පුළුවන්. මම අද කියලා දෙන්නේ ඒ විදියට නාම පද වර්ග කරන්න පුළුවන් තවත් එක්ක්‍රමයක් ගැන. පුංචුවල දන්නවා අපිට පණ තියෙනවා. ඒවගේම පණ නැති දේවලුත් තියෙනවා. මෙන්න මේ සාධක අරගැන මම අද නාම පද පන තියන පන නැති කියන විදිට වර්ග කරනවා. අපිකට වච්චනයක් කියනවා. පණ තියෙනවාට අපි කියනවා ප්‍රාණවාචී. පණ තියෙනනාම පද. ඒවට අපි කියන්නේ ප්‍රාණවාචී නාම පද කියලා. පන නැතිනාම පදවරට අපි කියනවා අප්‍රාණවාචී නාම පද කියලා. පන තියෙනවා නම් ප්‍රාණවාචී පන නැත්නම් අපප්‍රාණවාචී. ද ප්‍රාණමා්චි මොනවාද අප්‍රාණවාචී මෙතනද අපිට ගන්න පුළුවන් නාම පද විතරයි ඒ කියන්නේ නම් නම් විතරයි ගන්න පුළුවන් ඒ නම්වලත් පනතියන නම් පන නැති නම් කියේල අපි කොටස් දෙකට බෙදනවා පුංජිවල දන්නෝ පනතියෙන්න කාටද මිනිස්සුන්ට පනතියනවා තව සත්තුන්ට පනතියනවා මනිස්සුයි සත්තුවයි අරුුණ හම වෙනකාටවත් පන නැහැ එහෙම නම් පන තියන නාම පද ප්‍රාණවාචී නාම පදගොටට ගන්නේ අපි මිනිස්සුයි සත්තුුයි හඳුන්න්නන්න ගන්න නම් විතරයි. මොනවාද. එදා අපි කතාකරපු විදියට නම්පද හතරකට බෙදුවනේ එතනෙද අපි ගත්තු පුද්ගලනාම සහ සත්වනාම කියන කොටස් දෙකම මේ ප්‍රාණවාචී නාම්පදකොට ගන්නත් පුළුවන්. ප්‍රාණවාචී නාම පද. මම දාහරණ කිහිපයක් කියන්න. මම මට පන තියෙනවා. අපි අම්මා තාත්තා, අයියා, අක්කා, යහළුවා, සමන්, සහන් පවනි ගුරතුමා වෛද්‍යවරයා, රෝගියයා රියදුරා මේ විදියට පුද්ගොලයම ගන්න පුළුවන් ඒ වගේම සත්තු බල්ලා බලලා ගවයා මාළුවා කුරුල්ලා සිවපාසතුන් පක්ෂීන් උරගයින් මෙ හැම පදයක්ම ප්‍රාණවාචි පන තියනවා. පන තියනනාම පද පුද්ගොලයොයි සත්තුයි තමා. තියෙන නාම පදගොඩට ගන්න අපි. ඒ වගේම ප්‍රාණවාචී නාම්ම පදත්තෙක් අනිත් කොටස තමයි අප්‍රාණවාචී නාම පද අප්‍රාණවාචී කියන්නේ පණ නැති නම්. පන නැති දේවල් මොනවද. අපි පාවිච්චි කරන කිසිම දේකට පන නැහැ මේසය, පොත්ත, පුට්ටුව, පෑන, පැන්සල මකණය කිසිම දෙකට පන නැහ. අප නිවසේ පවිච්චි කරන ඉදල කොස්ස රූපවාහිනීයන්ත්‍රය ශීතකරණය ගුවන්වි දුලිය මෝටර්රථය උදැල්ල පිහිිය මෙ හැමදේකටම පණ නැහැ ඉනිසාම හැම දෙයක්ම අප්‍රාණවාචී නාම පද පන තියන නම් ප්‍රාණවාචී නාම පද පණ නැති නම් අප්‍රාණවාචී නාම පද මේ විදිහටොයාලට නාමපද තවත් එක්්‍රමයකට වර්ග කරන්න පුළුවන්. අපි කලින් වර්ග කරා කොටස් හතරකට පුද්ගල සත්ව ස්ථාන ද්‍රෞ්වේ කියලා අද අපි වර්ගකරා කොටස් දෙකකට ප්‍රාණවාචී අප්‍රාණවාචී කියලා. පනතියනේ වප්‍රාණවාචී පණ නැතිඒවා අප්‍රාණවාචී. දැන් මම නාමපද කිහිපයක් කියනෝ. මේ නාමපද ාීද අප්‍රාණවාචීද කියලා පුංචුව යාල කියන්න කුරුලු පැටව්ණචීද අප්‍රාණවාචීද ඔවු කුරලු පැටවන්ට පණ තියෙනවා එහින්දා ප්‍රාණවාචී නාම පදයක් ජම්බු ජම්බුවලට පන තියෙනවද නැහ ජම්බුවලට පණ නැතිහින්දා ජම්බු කියන්නේ අප්‍රාණවාචීනාම පදයක් ලේන් පැටව පැටවුන්ට පණ තියෙනවා ඒහිදා ලේන් පැටව් ප්‍රාණවාචී නාම පදයක් පේර පේරගෙඩියට පණ නැහැ ඒහින්දයා අප්‍රාණවාචී නාම පදයක් මල් පැණි මල් පැනිිවට පන තියෙනවද නැහැ මල් පැනිිවලට පණ නැහැ ඒහින්දා මල්පැෙනි කියන එකත් අප්‍රාණවාචී නාම් පදයක් රෝසගහ හට පනතියෙනවද නැහැ රෝසගහටත් පණ නැහැ ඒ නිසා ප්‍රෝසගහ කියන එකත් අප්‍රාණවාචී නාම්පදයක් පණ නැති නාම පද. අද පුංචුවයාලා වලගේ මවබස්ස කියවිම් පොත්තේ කැමති පාඩමක් තෝරගන ඒ පාඩමේ තියන ප්‍රාණවාචී අප්‍රාණවාචී නාම පද වෙන් කරන්න පුරුදුවෙන්. ඊළඟට අපි හෙටපාඩමෙන් කතා කරනවා නාම පද වර්ග කරන්න පුළහන් තවත් ක්‍රමයක් දැන් අපි මේනකොට ක්‍රම දෙකකට වර්ග කලානේ හෙට මම කියල දෙනවා නාම පද වර්ග කරන්න පුළහන් තවත් ක්‍රමයක් එ මොකක්ද කියලා බලන්න හෙට ඩියෝපාඩම බලන්න අයිබෝවන්